මට සෙත්පතා සමිඳුන් අට කියව ගීතිකා උන් වහන්සේ නමට සෙත්පතා සමිඳුන් අට කියව ගීතිකා උන් වහන්සේ නමට සෙත්පතා සමිඳුන් අට කියව පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දීපයන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා සහෝදර සහෝදරිය අද උත්තාන සමයේ තුන්වන ඉරුදින උත්තානයේ ජීවමාන ජේසුස් වහන්සේව අපි අත්දකිමු උන්වහන්සේට අපි ලං වෙමු මෙම දිව්‍ය අභිරහස් පිළිවෙත් සිදු කිරීම නිසි ලෙස උදානම් වන පිණිස අපි අපගේ පව් පිළිගනිමු සරබලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරීනි ඔබටද මා පව් කළ බව කියෙමි සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මා බොහෝසේ පව් කළෙමි ඒ මාගේ මහත් වරදිනිය එහෙයින් භාග්‍යවත් නිත්‍යකන්‍ය මරියතුමියගෙන්ද සිලසරු දූතයන්ගෙන් ශ්‍රදවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සම්විධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙල්ලා සිටිමි සරබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවණයට අප පමුණුවන සේක්වා ආමෙන් ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අති උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමයද මිහිපිට සුසිද්ධලංහට සාමයද වේවා දෙවි සම්විධානනි ස්වර්ගීය රජාණනි සරබලධාරී දේපියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය පළ කරමු ඔබ වහන්සේගේ අතිමහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු ඒකජනිත පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුනි දෙවි සම්විධානනි දේ බඩළු පෝතක යානනි පියන් වහන්සේගේ පුත්‍රයානනි ලොවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියනන්ගේ දකුණු පාර්ශ්වයේ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව මක්නිසාදයත් ශුද්ධාත්මයන් සමග දේපයන් වහන්සේගේ මහිමේහි එක්ව වැඩවසන්නා වූ ජේ සම්විධානෙනි එකම සුදෝතරන් වහන්සේ වහන්සේමය එකම සම්විධාන් වහන්සේ වහන්සේමය එකම අති උත්කෘෂ්ඨ රන් වහන්සේ වහන්සේමය ආමෙන්
අපි ආඥා කරමු. දෙවි ස්වාමීනි, ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ උත්ථානිය මගින් අප ජීවිතයට නැවුම් බවක් දුන්සේක් වේද? මෙසේ ඔබ වහන්සේගේ දූපතුන් වීමේ මහිමය ගැන උදම් අනන අපට මරණින් උත්ථාන වීම ස්ථීරව බලාපොරොත්තු වෙමින් ජීවත් වීමට වරම් දුන මැනව මෙකෙද අප සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. අපොස්තුලරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. පේදුරුතුමා සෙනඟට කතා කරමින් මෙසේ කීහ. ආබ්‍රහම්ගේද, ඊසාක්ගේද, ජාකොබ්ගේද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තම සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූසේක. එහෙත් ඔබ උන්වහන්සේ නඩු ශාලාවට පැමිණ වූවහුය. තවද පිලාත් උන්වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔබ ඔහු ඉදිරියේම උන්වහන්සේ ප්‍රතික්ෂේප කළාහුය. ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනිමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහුය. මෙසේ ඔබ ජීවනයේ කතෘවරයාණන් මරණයට පත් කළාහුය. එහෙත් දෙවියන් වහන්සේ උන්වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළසේක. අපි ඊට සාක්ෂිකාරය වම්හ. දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානයන් මෙන්ම ඔබද නොදැනුවත්කමින් ක්‍රියා කළ බව මම දනිමි. එසේ වුවත් ස්වකීය ක්‍රිස්තුන් වහන්සේ දුක්විඳිය යුතුයයි දෙවියන් වහන්සේ සියලු දිවසිවරුවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ මෙසේ සම්පූර්ණ කළසේක. එබැවින් ඔබේ පව් මකාලන පිණිසද දෙවියන් වහන්සේ කෙරෙන් නව ජීවන යුගයක් පැමිණෙන පිණිසද ඔබ උදෙසා පෙරනියම කරන ලද ක්‍රිස්තුස් නම් ජේසුස් වහන්සේ එවා වදාරණ පිණිසද පසුතැවිලි වී සිත්හරවාගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමීදුනි උපේසිරිවත අප මත බැබලෙව මැනව හලෙලුයා හලෙලුයා. සමීදුනි මාගේ දෙවිදුනි, මේ යාදින්නට පිළිතුරු දුන මැනව විපතේදී ඔබ මා මිදුසේක. මට කරුණා කර මේ ඇදුමට සවන් දුන මැනව ඔබගේ පිළිතුර තෝරාගත් බව සිතට ගන්න. එතුමානෝ මාගේ යදුමට සවන් දෙන සේක. අපට සතුටු වීමට කරුණක් පෙන්වන්නේ කවරෙක්දැයි බොහෝ දෙනා කියදී ඔබගේ පිළිතුර සමීදුනි
සමිඳුනි ඔබේ සිරිවත අපමත් අප වෙත බැබලෙව මැනව මම ශාන්ත සිතෙන් සැතපී වහා නින්දට යමි මන්ද සමිඳුනි ඔබ පමණක් මට සුරැකිව විසීමට වරම් දෙනසේක ඔබගේ පිළිතුර සමිඳුනි කියවීම ජුවාම් තුමාලියෝ පළමු හසුනින් කොටසකි. අපේ පවු දෙසාද සකල ලෝකයේ පවු දෙසාද සාමකර යාගය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේය. මාගේ කුඩා දරුවෙනි, මේ කාරණා මා ඔබට ලියාවන්නේ ඔබ පවු නොකරන පිණිස. එහෙත් යමෙකු පවු කළොත් ධර්මිෂ්ඨූ ජේසුස් ක්‍රිස්තුස් නම් මැදහත්කාරයෙක් අප වෙනුවෙන් පියාණන් සමග සිටි. අපේ පව්වලට වන්දිය උන්වහන්සේය. එම වන්දිය අපේ පව් දෙසා පමණක් නොව සකල ලෝකයාගේද පව් දෙසාය. අපි දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදිමුනම් එයින් අප උන්වහන්සේ දන්නා බව සහතික වේ. මම උන්වහන්සේ දනිමි කියමින් උන්වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි. සත්‍ය හොතුල නැත. එහෙත් යමෙක් උන්වහන්සේගේ වචනය පිළිපදින්නේද ඒ කාන්තයෙන්ම ඔහු තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. අප උන්වහන්සේ තුළ සිටින බව දැනගන්නේ මෙසේය. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝශ්‍ර වේවා. සුපවත් ජයනද. සමග වගදී කතා කරද්දී සුදුලිවිල්ල පහදා දෙද්දී අපේ හදවත් දෙවිය වෙලි යාමට සලස්ව සමිඳුන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සුවිශේෂක ලෝකතුමන් විසිරියලද දේ වාක්‍ය නම් මෙසේය. සමිඳානි ඔබ වහන්සේට මහිමය වේවා. එවිට එමාවුස් සිට ආපසු පැමිණි ගෝලයෝ මගදී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමේදී ඔවුන්ට ජේසුස් වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ. ගෝලයන් මෙසේ කතා කරමින් සිටියේදී උන්වහන්සේ ඔවුන් මැදට වැඩම කර ඔබට සාමය වේවායි වදාළසේක. එහෙත් ඔවුහු ත්‍රස්තව බියටපත්ව ඒ අවතාරයකැයි සිතූහ. උන්වහන්සේ ඔවුන්ට කතාකොට ඔබ කැළඹී සිටින්නේ මන්ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන්ද? මාගේ අත්පා බලන්න. ඒ මාම බව තේරුම් ගන්න. මා ස්පර්ශ කොට බලන්න. ඔබට පෙනෙන ලෙස ඇටමස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැතැයි වදාළසේක.
උන්වහන්සේ මෙවදන් කියා තම අත්හා පාද ඔවුන්ට පෙන්වූසේක. අධික ප්‍රීතිය නිසා ඇස් අදහාගත නොහැකිව ඔවුන් තුස්නිම් භූතව සිටියදී උන්වහන්සේ ඔවුන්ට කතාකොට කෑමට යමක් මෙහි ඔබ ළඟ තිබේදැයි ඇසූසේක. ඔහු පුළුස්සන ලද මාළු කෑල්ලක් උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේ එය පිළිගෙන ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම අනුභව කළසේක. ඔවුන්ගේ තවද උන්වහන්සේ කතා කරමින් මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියේ දිවසාවලියෙහි ගීතාවලියේ දිලියා ඇති හැමදේම ඉෂ්ටවිය යුතුයයි මා ඔබ සමග සිටියේදී ඔබට පැවසු වචනවල තේරුම මේයයි වදාළසේක. එවිට උන්වහන්සේ සුදරේවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතාකොට මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වදවිදින්නටත් තුන්වෙනි දව මළවුන්ගේ නැගටින්නටත් ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන් පසුතැවී සිත් හරවා ගැනීම පෞකමාවද උන්වහන්සේගේ නාමය ප්‍රකාශකු ලබන්නටත් යුතුමයයි ලියා ලියවී ඇත. ඔබ මේ දේවල් වලට සාක්ෂිකාරු වන්නෝයයි වදාළසේක. සමදන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි, අපි අදහන්නේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා මේ ලෝකෙට ආපු හුදෙක් දර්ශනයක් ධර්මයක් දේශනා කරපු කෙනෙක් වනව. මේ ලෝකේ මහා විමුක්තියක් කරපු පුද්ගලයෙක් ගැන නොව අපි අදහන්නේ තම ජීවිතය අපවිනේ පූජා කරලා මරණයටපත් වෙලා මරණය පරාජය කොට තුන්වෙනිදා මළවුන්ගෙන් උත්ථාන වුණු දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවමයි. අදර දරුවෙනි, මේ කතෝලික සභාවට විවිධ ප්‍රශ්න කරදර මරණය මේ හැම දෙයක්ම ආවත් ජනතාව ධර්මය අතහැරියේ නැහැ, ජේසුස් වහන්සේව අතහැරියේ නැහැ. ඊට හේතුව තමයි ඔවුන් දැක්කා ජේසුස් වහන්සේගේ මරණය, ඔවුන් අත්දැක්කා ජේසුස් වහන්සේගේ උත්ථානය, උන්වහන්සේ ඔවුන් සමග සිට ඔවුන්ව ශක්තිමත් කළා, ඔවුන්ට දේශනා කළා. මේ කරුණු කාරණා නිසා උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේව අනුගමනය කරපු අය කිසිම බයක් සැකක් නැතුව තමන්ගේ ජීවිත පවා පූජා කරමින් උන්වහන්සේගේ ධර්මයට උන්වහන්සේගේ රුධිරයට සාක්ෂි දැරුවා. ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙලා තමන්ගේ ශ්‍රාවකයන්ට දර්ශනය වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මරුණට පස්සේ ඕන කෙනෙක් දකින්න පුළුවන් සමහර අයව. ඒ වගේ කතන්දරත් ඔයාලා ගේනවා ඉඳලා හිටලා. ආච්චිව දැක්කා කියයි, සීයව දැක්කා කියයි. හරි. ඒතර ඔයාලා ආවරි දැක්කොත් එහෙම දැන් අම්මව දැක්කා කියයි. ඉතින් මං කියලා කොච්චර හොඳද දකින්නේ නැහැ එහෙම අර යාලා සිතුවිලි. අම්මව දැක්කා කියයි, තාත්තව දැක්කා කියයි. ඉතින් අම්මා මැරුණට පස්සේ අම්මව දකින්න පුළුවන් නම් මොනතර වාසනාවක්ද? බය වෙන්නේ මොකටද? නූල් බදින්න යන්නේ මොකටද? බ්ලෙස් කරගන්න යන්නේ මොකටද? අම්මා මැරුණම තාත්තා මැරුණම දැක්කොත් එහෙම ඉතින් පාටියක් දාන්න බෑ. නැ මේක ඔයාලගේ සිතුවිලි, මේවා ඡායාවන් මායාවන්. ජේසුස් වහන්සේ උත්ථාන වෙලා
තමන්ගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් එම්මාවුස් දක්වා ගමන් කරද්දි උන්වහන්සේ ඔවුන් එක්ක ගමන් කරනවා. ඇවිදගෙන යනවා. ඔවුන් එක්ක කතා කරමින් යනවා. ඔවුන් තමන්ගේ ගමට ආවම ජේසුස් වහන්සේ තවදුරටත් ගමන් කරනවා. ඔවුන් ජේසුස් වහන්සේට කියනවා මේ රෑබෝවේගෙන ඉන්නේ අන්ධකාරයේ අපිත් එක්ක නවතින්න කියලා. නැවතුණාම ජේසුස් වහන්සේ රොටි අරගෙන කඩද්දී තමයි එයාට මතක් වුණේ. රොටි අරගෙන කඩද්දී මතක් වුණා. උන්වහන්සේ කියන්නේ මා සිහි කිරීම පිණිස මේ කරන්න කියලා. ඔවුන්ගේ ඇස් ඇරුණා. අපිත් හැම ඉරිදම අඩුම ගන්න හැම ඉරිදම ඔබ දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. මේ පල්ලියේ ඉන්න අය අනිකුත් දිව්‍ය පූජාවන් වලටත් වැඩි වශයෙන් සහභාගී වෙනවා. මෙතනට ආවම අපේ ඇස් ඇරෙනවා. ඇස් බැහිලන්න තියෙන්නේ. ඇස් අරගෙන හිටියට පූප කඩද්දි ජේසුව ලබද්දි අපේ ඇස් ඇරෙනවා. අපේ ආත්මික ඇහැ වැහිලා තියෙන්නේ ගොඩක් වෙලාවට. අධ්‍යාත්මික ඇහැ ඇස් දෙක අරගෙන ඔක්කොම දිහා බලාගෙන හිටියට ඕපදූප දැක්කට වැඩක් වෙන්නේ නැහැ. හරියට ඇස් දෙක ඇරෙන්නේ ජේසුස් වහන්සේව අධ්‍යක්ෂකර පස්සේ උන්වහන්සේව ලබා ගත්තම තමයි අපේ ඇස් ඇරෙන්නේ. අධ්‍යාත්මික ඇස හැම ඉරිදම දිව්‍ය පූජාවට සහභාගී වෙලා සප්‍රසාද වහන්සේ ලබද්දී අපේ කට විතරක් ඇරිලා වැඩක් නැහැ. හරි. අපේ කට ඇරිලා වැඩක් නැහැ. අපේ හදවත විවෘත වෙනවා. අපේ ඇස් විවෘත වෙනවා. අපේ ආත්මය අධ්‍යාත්මය විවෘත වෙන්න ඕනේ. කට ඇරිලා විතරක් හරියන්නේ නැහැ. ඒතර උන්වහන්සේගේ වචනය ඔවුන් ජේසුස් වහන්සේ එතනින් අතුරුදහන් වෙද්දී ඔවුන් කියන උන්වහන්සේ අපිට කතා කරද්දී අපේ හදවත දැවුණා නේද කියලා. අපිට දැනෙනවා අපි පල්ලියට එද්දී දිව්‍ය පූජාවට සහභාගී වෙද්දී උන්වහන්සේගේ වචනයට අපි සවන් දෙද්දී අපේ හදවත දැවෙන්නට ඕනේ. ඒ ශුද්ධාභිමයන් වහන්සේ තමයි මේ ක්‍රියාදාමය සිද්ධ කරන්නේ. උන්වහන්සේට වැඩිපුර ආදරය කරද්දී අපේ හදවතට දැනෙනවා. ඔබ කාට හරි ආදරය කරද්දී ඔබට දැනෙනවා. ඔබේ හදවතට දැනෙනවා. උන්වහන්සේට ආදරය කරද්දී මරණය පරාජය කරලා තුන්වෙනිදා මළගේ උත්තාන වූ ජීවමාන ජේසුස් වහන්සේට ලං වෙද්දී ඔබේ හදවත ඔබේ ආත්මයට ඔබේ ගතට ඔබේ සිතට දැනෙනවා. මේ කාරණාව ඔවුන් ගිහිල්ලා තමන්ගේ ශ්‍රාවකයන්ට කියද්දි ක්ලෙයෝපාස අනිකුත් පුද්ගලයා තමන්ගේ ජේසුස් වහන්සේගේ ගෝලයන්ට මේ සිදුවීම කියද්දි ජේසුස් වහන්සේ එතනට එනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මං අරයව දැක්කා මියාව දැක්කා. ඔයා විතරද දැක්කේ? කවුරු හරි මරණ පස්සේ කියනවා මම දැක්කා. දැකලා මං බය වුණා. මේ අපේ ආච්චි හිටියන්නේ වහල උඩ හිටියන්නේ. මං ඇහුවාට ඉන්න කාලේ පුළුවන් ද යන්න කියලා. වහලේ උළු කැටයක්වත් දාගන්න. හරි. වහලේට සිවිලිමේ හිටියන්නේ. ඔයාලා බය වෙන්න එපා. හරි. හරි. මේකේ කෙනාගේ මේ හෙලවෙන මනස හොල්මන කියන්නේ කියන්නේ හොල්මන කියන්නේ හෙලවෙන මනස. හරි. ඒක ඔයාලා දන්නවනේ. ජේසුස් වහන්සේ එක එක්කෙනාට මේ මේ හොල්මනක් වගේ දැర్శණේ වුණේ නැහැ. උන්වහන්සේ අර දෙදෙනාට දැర్శණේ වුණා. හරි. මග්දලයි මරියට පෞද්ගලිකව දැర్శණේ වුණා. ඒතර උන්වහන්සේගේ ගෝලයන්ට ජේසුස් වහන්සේ දැర్శණේ වුණා. දොරවල් වහගෙන තියෙද්දි උන්වහන්සේට පුළුවන් වුණා බිත්තිය හරහා ඇතුළට එන්න. ඊට ජේසුස් වහන්සේ ඔවුන්ට මැද දැర్శණේ වුණාම ඒ කට්ටිය තුස්නිම් භූත වෙලා හිටියා. ඒ වචන කියන්නේ ඒකයි. මේ සුවිශේෂයේ තියෙන්නේ ඒකයි. හරි. අධික ප්‍රීතිය නිසා ඇස් අදහාගත නොහැකි වුන් තුස්නිම් භූතව සිටියේදී. ඒක තමයි හොඳම වචනේ. අපි සිංහල වචනේ තමයි මේක දාලා තියෙන්නේ තුස්නිම් භූතවේ. හරි. කරගන්න දෙයක් නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. තුස්නිම් භූත වුණා. තුස්නිම් භූත වෙනවනේ ඉන්න. හරි. කවුරුකත් කතා කරේ නැහැ. ඇස් අරගෙන බය වෙලා වගේ ඉන්න ඇති. පේදුරුලා ජුවාම්ලා ජාකොබ්ලා තුස්නිම් භූත වේදිය. ජේසුස් වහන්සේ එතනට ආවා. හරි. දොරවල් වහලා තිබ්බේ. එතනට කොහොමද ආවේ? තුස්නිම් භූත වුණා. උන් වහන්සේම කියනෝ මං අවතාරයක් නෙමෙයි මෙන්න කතා කරනවා. අවතාරයකට
අවතාරයකට එක එක්කෙනාව බය කරන්න පුළුවන්. කණ්ඩායමකට දර්ශනය වෙලා ඔවුන් එක්ක කතා බහ කරනවා. ඒ වගේ උන්වහන්සේ ඔවුන්ට කියනවා මාව අල්ලලා බලන්න, මං ඔබ වගේම ලේමස් නහර තියෙන පුද්ගලෙක්, මාව ස්පර්ශ කරලා බලන්න. අදර දරුවෙන මේ 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 කරුණු කාරණා නිසා උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න බැරිද? උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න බැරිද? මේ අත්දැකීම තියෙන අයට උන්වහන්සේ ඔවුන්ට කියන මාව ස්පර්ශ කරලා බලන්න, මාව අල්ලලා බලන්න. අදර දරුවෙන දේවල් වුණත් කවහරි දැක්කොත් එහෙම බය වෙන්න එපා. හරිද? බය වෙන්න එපා. ඉස්සරහට යන්න. ඔයාව දැක්ක මෙයා දුවනවා නම් එයා හොල්මනක් නෙමෙයි, එයා හොරෙක්. හරිද? හරි. වගේ ආච්චි හරි සීයා හරි අම්මා හරි තාත්තා හරි මැරුණාම එතනට යනවා නම් බය නැතුව යන්න, ගිහින් කතා කරන්න. හරි. වගේ හොල්මනක් නේ. හෙළවෙන මනස. හරිද? අනේ අපේ සීයාව කියලා ඉන්න ඔයා හොරෙක් වෙන්න ඇති බලාගෙන. රත්තරම් බඩු ටික උස්සන්න ඉන්න ඇති. හරිද? ඒ නිසා මේ ජේසුස් වහන්සේ ඔවුන්ට එක කතා කරනවා. ඔවුන්ට කියන මම අල්ලන්න කියලා, ස්පර්ශ කරන්න කියලා. ඒ විතරක් නෙමේ, උන්වහන්සේ අහන මොනවද කණ්ඩ තියෙන්නේ කියලා. දැන් මේ උන්වහන්සේ මොකද මේ කරන්නේ? මේ තුස්ලිම් පූත වෙලා හිටියේ, මේ තුස්ලිම් පූත වෙච්ච ආගමක් අදහලා හරියන්නේ නැහැ. හරි. මේ අයව දැකලා, ඒ අය ජේසුස් වහන්සේව දැකලා ඒක උත්සවයක් කරගෙන එහෙම හරියන්නේ. උන්වහන්සේගෙන් තියෙනවා තව කරුණු කාරණාවක් සිද්ධ කරන්න. උන්වහන්සේගේ දෙවෙනි මිෂන් එක පටන් ගත්තේ උත්ථානයෙන් පස්සේ. ඒක තමයි අපොස්තුලන්ගේ ක්‍රියාපොත කියලා සඳහන් කරන්නේ. අපොස්තුලන්ගේ දේශනා පොත නෙමෙයි, අපොස්තුලන්ගේ ක්‍රියාපොත. හරි. උන්වහන්සේ වෙනුවෙන් කළාද හාස්කම් දේශනා, මේ ඔක්කොම වචන නෙමෙයි ක්‍රියාපොත. ඒක තමයි අපොස්තුලන්ගේ ක්‍රියාපොත කියලා සඳහන් කරන්නේ. අතර දරුවෙනි, උන්වහන්සේ ඉල්ලන මාළු කෑල්ල. හරි. අපි ළඟ තියෙන මාළු හරි දෙන්න. උන්වහන්සේ ඔවුන් ඉදිරියේම අනුභව කරනවා. උන්වහන්සේ ඔවුන් ඉදිරියේම අනුභව කරනවා. දැන් මේ හැම දෙයක්ම කළේ තමන්ගේ ශ්‍රාවකයන්ගේ තුස්නිම් භූත වෙච්ච එක අයින් කරන්න. හා. කලබල වෙන්න එපා, ප්‍රශ්න කරගන්න එපා. මම ඔබට කිව්වනේ දිවසාවලියේ සදාහන් කරනවානේ මෙසියස් ගැන. මම ඔබට කිව්වනේ ඒ මමයි. මෙන්න ඒ මොහොතේ ඉඳන් තමයි උන්වහන්සේගේ දෙවන මිෂන් එක ජීවමාන උත්ථානේ මෙහෙවර පටන් ගන්නු ලැබුවේ. අදර දරුවෙනි, සහෝදර සහෝදරිනි, ඒ සියලු දෙනාම උන්වහන්සේගේ උත්ථානයට සාක්ෂිකාරයෝ. එහෙනම් අපිත් උන්වහන්සේගේ උත්ථානයට සාක්ෂිකාරයෝ වෙන්නට ඕනේ. මැරිච්ච මිනිස්සු වගේ ඉන්න එපා. කවුරු හරි කෙනෙක් කලකිරීමෙන් ඉන්නවා නම් ඒ පුද්ගලයා ජේසුස් වහන්සේගේ උත්ථානය ගැන විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මූණ දික් කරගෙන ඉන්නවා නම් හැම වෙලෙම. හරි, ප්‍රශ්නෙදි මලානික වෙලා ඉන්න පුළුවන්. සමහර අය ඉන්නවා හැම වෙලෙම මලානිකයි. ඒ හැම වෙලෙම තුස්නිම් භූත වෙලා ඉන්නේ. හරි. හරි. තුස්නිම් භූත වෙයි නෑ හැම වෙලෙම. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. පුංචි කාලේ ඉඳන් ඒව හොයා ගන්න ඕනේ. හරි. සමහර ඉන්න තුස්නිම් භූත වෙලා වගේ බය වෙලා වගේ ඉන්නේ. මූණ දික් කරගෙන ඉන්නේ. උත්සවයක් තිබ්බත් පැත්තකට වෙලා ඉන්නේ. හරි. බය වෙලා වගේ ඉන්නේ. ඒ ඉන්න තැන් නිකන් මූසල කරනවා. හරිද? ඉන්න තැන් මූසල කරනවා, ගෙදර ඉද්දිත් මූසල වෙනවා, යන තැන් උත් මූසල කරනවා, මූඩ් ගහගෙන ඉන්නවා, පැත්තකට වෙලා ඉන්නවා, දොරවල් වහගෙන ඉන්නවා, අස්සට වෙලා ඉන්නවා. ජේසුස් වහන්සේ එකම දේ තමයි ජේසුස් වහන්සේගේ උත්ථානෙ විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේගේ උත්ථානෙ විශ්වාස කරනවා නම් මොන ප්‍රශ්න, මොන මානසික ගැටලු, මොන කරදර තිබුණත් ඇස් ඇරිලා තියෙන්න ඕනේ. අධ්‍යාත්මික ඇහැ ඇරිලා තියෙන්න ඕනේ. ඒ කෙනා තුළ ප්‍රීතියක් සතුටක් තියෙන්න ඕනේ. නැත්නම් පූජාවට එනවා යනවා කිසිම දෙයක් හැඟීමක් ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක. හරි. සමහර තැන්වල පූජාවට ගියාම මට තේරෙනවා මේ දේ වචන ඇහුම්කන් දෙන්නේ නැහැ. බොඩි ලැංග්වේජ් එකක් නැහැ. හරි. ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකක් නැහැ. මලානික වෙලා බය වෙලා ගින තුස්නි බුදු වෙලා වෙලා ෆාදත් බය වෙලා ඉන්නේ, මිසුත් බය වෙලා ඉන්නේ. එහෙම හරියන්නේ නැහැ. ජීවිතේ පෞද්ගලික ජීවිතේ ඔබ ප්‍රීතිමත්ව ඉන්න. ප්‍රශ්න, ගැටලු, කරදර, මරණය වෙන්න පුළුවන්. ලොකුම දේ ඒකනේ.
මරණයනේ හරි කොච්චර වෙලා නයිතරුස් තිබුණා වුණත් මරණයත් එක්ක කල්පනා කරන්න ඔය පොලි දෙන එකයි නයිතරුසුයි අරවයි මේවයි ඔක්කොම ටික ඉවරයි හරි ඔක්කොම ටික ඉවරයි හරි අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා ප්‍රීතියෙන් උත්සාහනීය ජීවිතයක් ගත කරන්න ඒ වගේම ජේසුස් වහන්සේගේ උත්සාහනය ගැන තදින් විශ්වාස කරන කෙනෙක් ඉන්නව නම් ඒ පුද්ගලයා හරි තමන්ගේ ආත්මයට ඒ වගේම තමන්ගේ තමන් ඉන්න තැන උත්සාහනේ අත්දැකීමක් ලබා දෙන කෙනෙක් අපි හිතමුකෝ ජේසුස් වහන්සේගේ උත්සාහනය ගැන විශ්වාස කරන කෙනෙක් දැන් ඔයාලා මේ හිතන්න එපා මේ කිව්වම මේ කවුරු හරි ෆාදර් කෙනෙක් හරි පාස්ටර් කෙනෙක් හරි රටේ ජනාධිපති කරන්න කියලා. ඊවරට මේවරයි. ඒක මේ හරියන්නේ. උන්වහන්සේගේ උත්සාහනය ගැන හරි මේ වචන තියෙන කෙනෙක් උත්සාහනය ගැන විශ්වාස කරන කෙනෙක් නායකයෙක් වුණොත් කොහොමද? නායකයෙක් වුණොත් ඒ පුද්ගලයා නිහතමානී කෙනෙක් වෙනවා. හරි. උත්සාහනේ ජේසුස් වහන්සේගේ උත්සාහනය ගැන විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් ඒ උඩ පනින්න යන්නේ නැහැ. දඟලන්න යන්නේ නැහැ. ජේසුස් වහන්සේ පාද දෝණය කළා වගේ සේවකත්වයේ කෙනෙක් වෙනවා. සේවකයෙක් වෙලා තමන් ඉන්න තැන උසස් කරනවා. රට උත්සාහන කරන්න පුළුවන්. රට හැමිලේ මැරලා වගේ ඉන්නේ. මැරලා වගේ ඉන්නේ. ඔක්කොම දේවල් වෙලාවට පටන් ගන්නවා. හැම එකම වෙලාවට පටන් ගන්නවා වැඩ වෙලාවට අරබනෝ හරි මං කියන්නේ ඒක හොඳ දෙයක් බාස්ලට කියන්න උදේ 5යි 3ට වැඩ පටන් ගන්න කියලා හැමදාම හරි ඔයාලා කාටරි වැඩක් දෙන්න බලන්න කතෝලිකයෙකුට මේසම් බාස් කෙනෙකුට වෙන්න පුළුවන් ලීවඩු වැඩ කරන කෙනෙකුට වෙන්න පුළුවන් හරි එයාට වැඩක් දෙන්න ඒකේනා ඒ දේ හරියට කරනවා නම් මෙන්න උත්සාහනෝ ජේසුස් වහන්සේ වදහන කෙනෙක්. හරි. සමහර අය වැඩ එක දවසක් විතරක් වෙලාව බලනවා. නැකත් බලනවා. අනිත් දවසේ එන්නේත් නැහැ. වැඩට ඉන්නේ 10 මෑ මාට 10ට හරියට 12ට නවත්තනවා. පෑයකම ආරදී අරෙස් කරනවා. වරදිනවා. උත්සාහනේ විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් තමන් ඉන්න තැන වැඩ කරන තැන ඒ කිතුණු සංගය උසස් කරනවා. උත්සාහන කරනවා. ඒස අපේ පෞල් වලත් එහෙමයි. ඒ උත්සාහනේ අධ්‍යක්ීම අපේ පෞල් වලට ලබා දෙනවා නම් අන්නේ පුද්ගලයා තමයි ජේසුස් වහන්සේගේ උත්සාහනය විශ්වාස කරන අදහන කෙනා. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසහා පොළවද පේන පින සියල්ලද මා වදාළ සරබලධාරීපයන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සමිධානන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සමකලන පෙර පියාණන්ගේ ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වන සේක. ජනිත වූ නමුත් මවන් නොලැබ පියාණන් වහන්සේ සමග සමබවත් වෙන යුතුව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ මාගේ සියල්ල මවල් ලද්දේය. මිනිසපුදේ සාද අපගැලේ මුදේ සාද උන්වහන්සේ ස්වර්ගයේ බැස්ස වදාළ ශ්‍රේක. තවද සුදාමෙන් වහන්සේ කෙරෙන් කන්‍යා මරියාවන්ගේ මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යයා වූ ශ්‍රේක. උන්වහන්සේ අපෝදේශා පොන්ස පිලාත් යටතේ කුරුසෙනක සුල් ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැපත් කළ ලැබූ ශ්‍රේක. ශුද්ධ දේවදී පරිදි උන්වහන්සේ තුන්වනදා උතාන වූ ශ්‍රේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටින ශ්‍රේක. ජීවතුන් ද මලෝ ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින ශ්‍රේක. උන්වහන්සේගේ රාජ්‍ය කෙළවරක් නොමැතේය. සමිධානන්ද ජීවදායක යන දවල ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියන් වහන්සේගේ අපුතයන් වහන්සේගේ නික්මෙන උන්වහන්සේ පියන් වහන්සේ අපුතයන් වහන්සේ සමග වන්දනාවත් මහිමය ලබන ශ්‍රේක. උන්වහන්සේ දිවසේවර මගින් කතා කළ ශ්‍රේක. අපෝසලගේ පැවතෙන එකම වූද සුද්ධ වූද කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මලෝන්ගේ නැවත නැගීමද මතුපෙන් සදාතන ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි. ආමේන්.
අපගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විශ්වාසයෙන් යුතුව කන්නලව් කරමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මැනව. ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, උත්තාන වූ කිතු සමිඳුන් ලොවට හඳුන්වා දීමේ දූත මෙහෙවරට උරදී ක්‍රියා කරන අප සාන්ත සභා නායකයින් හට එම දූත මෙහෙවර තුළ මතුවන අභියෝග ජයගෙන ක්‍රියා කිරීමට අවැසි වරම් දානය කරනු පිණිසද ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, ජීවන වියදම් ගැටලුව හමුවේ මහත්සේ පීඩාවට පත්ව ඇති ශ්‍රී ලාංකීය ජනතාව වෙත සහන සලසා දීම සඳහා ඔබ රටපාලකයන් ක්‍රියා කරන පිණිසද ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, උත්තාන වූ කිසු සමිඳුන්ගේ ආලෝකයේ හා ශක්තිය ලැබ උදා වූ මෙම වසර තුළ අප ලක් පොළවේ දිවි ගෙවන සියලු ජාතීන්ට සාමයෙන් හා ප්‍රේමයෙන් ජීවත් වීමට අවසි ශුද්ධාත්ම වරන් ලබා දෙනු පිණිසද ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මැනව. මෙකිදී අප සමුදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සහෝදර සහෝදරිය මාගේ සහභාගී යාගේ සරබලධාරී දේපියන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද, අපගේ තමන් වහන්සේගේ මෘදු ස්වභාවයෙන් යහපත සඳහාද, ඔබගේ හස්තවලින් සම්මිලාන වූ මෙම යාගයේ පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනි, ඔබගේ ජනකායේ ප්‍රීතියෙන් පුදන මේ පඬුරු පිළිගනු මැනව මේ කාලීන සතුටින් ඔබ අප සනසන්නාසේම ස්වර්ගයේ සදා ආනන්දයේ කරාද අප ගෙන ගිය මැනව. මෙකෙදී අප සම්මිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සම්මිදාන වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න අපගේ දෙවියන් වන සම්මයන් වහන්සේට ස්තුති කරමු.
දිවිස්වාමිනී සමකල්ලිම සම්බතෙන් ඔබ වහන්සේට තොටිපිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැළවීම දායකය උන් වහන්සේ මරණ ලද නමුත් නිතර ජීවත්ව සිටිනසේක වරක් බිලි පූජාව නමුත් නැවත නොනැසිනසේක අප සඳහා නිතර පූජා වෙමින් ඔබ ඉදිරි අප සඳහා නොකඩවා අයදිමින් අප සොරකින්නාහ එයින් උන් වහන්සේගේ උත්තානි අරබයා ප්‍රීතිවන ඔබ වහන්සේගේ විශ්වාසකයෝ ලෝ පුරා ආනන්දයෙන් නිපිල යන්නෝය ස්වර්ගීය බලතාවයද සුරදුත් සමූහයාද ඔබ වහන්සේගේ මහිමේ වන්නමින් නිතිපතා ඔබට තුති ගී ගයමින් මෙලෙස මොර ගසන්නෝය සවිසුද්ධය සවිසුද්ධය සුරසේනාවන්ගේ දෙවි සම්බිදානෝ සවිසුද්ධය අහසත් පුරවත් බවහන්සේගේ මහිමින් පිරිතිබේ උත්කෘෂ්ඨ මණ්ඩලයේ උපසන්නා සම්බිදාන වහන්සේගේ නාමයෙන් වඩිනතුමාලෝ වාග්්‍යවත්ය උත්කෘෂ්ඨ මණ්ඩලයේ උපසන්නා එසේ ස්වාමිනේ බවහන්සේ සබවින්ම සවිසුද්ධය සිල් සවිසුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය ඒන වහන්සේගේ ආත්මයන නාසයෙන් පතවන පිණිමින් මේ පඬුර මත වස්වා ඒවා පරිශුද්ධවත් කරනෙමින් ආයේද සිටිමු අපේ සිය අධිරියේ මේ පඬුර අප උදෙස අප සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය උන් වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතිර තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් ඒ කඩාසුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ ශ්‍රේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මග්නිසාදියත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි එලෙසම රාත්‍රී භෝජන අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ ශේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මග්නිසාදියත් මේ අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධීර කුසලානයයි පෞකමාව සඳහා බෞදේ සාද බොහෝ දෙනා උදේ සාද ඒ වගුරනු ලබන්නේය මාසිහි කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාසේ අබිරහස සම්විධාරණී ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු එහෙන් සම්විධානී උන්වහන්සේගේ මරණයේ උත්ථානය ස්මරණය කරමින් ජීවනදායක පූපියද ගැලීම දය කුසලන්ත අපි ඔබ වහන්සේට පොද කරමු ඔබ වහන්සේ හැමිසිල ඔබ වහන්සේට තේවා පොද කරන සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පොදමු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශාරීරිය ද ශ්‍රී රුධිරය සහභාගී වන අප සැම ශුද්ධාත්මය විසින් එක්සත් කරන ලබන ලෙස අවනතව ආයේද සිටිමු සම්විධානනි මුලවේ පෙතර පාත්නා ඔබ වහන්සේගේ ශාන්ත සභාව ශ්‍රී කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති විශ්ව ඩේරානද මල්කම් බ්‍රාන්චිත් නැමැති අප අගරද ගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගම සභාව දයාවින් පරිපූර්ණ වන්නට සැලැස්සුව මැනව උත්තාන අපේක්ෂා උතුර සතුන අපගේ සහෝදර සහෝදරියද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුරෙන කුසියල්ලන් සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකිතරුන් පිළිගත මැනව අප සියලන දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද ඔහුතුමන්ගේ වෘත සුදු අපති සුදු ජුසේමනි දුන්ද භාග්‍ය තපෝස සුදු ශ්‍රීවාසමනි දුන්ද සුදු ආනාමෞතුමියද සමකල්ලිම සදාකාසිර ඔබ වහන්සේ ප්‍රශංසාවකින් ශිර සුදුවන්තයන් සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන් හා සම ඔබ වහන්සේ ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සරබලධාරී දේවපියාණනි ශුද්ධාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා ගැලුම් දායක අනුපන්න දීම් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණ වී අපි එඩිතරව මෙලෙස ආඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි
ඔබවහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා ඔබවහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මේ මිලදිටි වේවා අපගේ දිරිදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන් අසු වීමද අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව සම්විධානය නිසිලෝ යහපතින් මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපේ සාමිතර මෙද අපි ආවනතව අයද සිටිමු එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරම පවින් මිදී සිලු කරදරේ සුරක්ෂිත වී අපගේ ගැලුම් කරු ආනන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් යුතුව අපි වෙසෙන්නෙමු මග්නිසාදයට රාජ්‍යද බලයද මහිමයද සදාතම වහන්සේගේ සාමිය ඔබ සමග තබා යමි මාගේ සාමිය ඔබට දෙමි සුඛී ශ්‍රාවක යන මතවාද ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ අපගේ පාපයන්ගෙන් නොතකව වහන්සේගේ සබා විශ්වාසයෙන් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සබාවට දයාන්විත සාමිද සමගියද දානීය කළ මැනව ඔබ වහන්සේ දහඩ වැඩවසන ශ්‍රේක රජකම් කරන ශ්‍රේක ආමේන් සම්බුදන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු ඔබට සාමය වේවා ලොවේ පව් හරන දේ බැඩලු පෝතක යානනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරන දේ බැඩලු පෝතක යානනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරන දේ බැඩලු පෝතක යානනි අපට සාමය දුන මැනව මෙන්න දේ බැඩලු පෝතක යානු මෙන්න ලොවේ පව් හරන තැනන් වහන්සේ උන් වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය සම්විධානනි ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුසෙක් නොවේමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය දෙවිඳුන්ගේ වචනේ අපි පෙන්නේ කරමු උදේ ආමත පවස හිතේ සන්හිඳේ නිවේසුව වේ සදාසිනහසින් දෙවි සම්බිදෝ ප්‍රේම කළෝ මට ප්‍රේම කළෝ ස්වාමීනි ඔබගේ ජනකාය දෙස කරුණා බැල්ම හෙළුව මැනව මේ සදාත නබිරහස මගින් අපට නව ජීවනය දානය කළ ඔබ වහන්සේම අජරාමර උත්ථානයේ මහිමය කරාද අප ගෙන ගිය මැනව සුදු ස්වාමීනි ඔබ වහන්සේගේ පුතුණන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය විශ්වාස කරන අප සිරදනාහට උත්ථානී ජීවිත ගත කරන්නට සතුටින් ප්‍රීතියෙන් ඔබ වහන්සේ තුල පවතින්නට අපහට වරම් දානය කළ මැනව මෙකිද අප සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා සරබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සුදාත්මනන් වහන්සේ ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරන සේක්වා ආමේන්
යන්න සාමිය රැගෙන යන්න අලෙලුයා අලෙලුයා දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා අලෙලුයා අලෙලුයා සුවඳ ජලි පිපි කුමුරිනි ලං සාන්ත කුරුසේ අධ්‍යාලමින් අපි සතරගේ අපකලවා දේව අපගේ දිවි ස්වාමිනී පෙනත් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන් ජේසු පිටයි ප්‍රියතමනී